මේ වීඩියෝ එකෙන් කතා කරනවා 2018 ඕ ලෙවල් පේපර් එකේ පේපර් 2 වල පාර්ට් B වල 9 වෙනි ගාන. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් පාස් සෙකන්ඩ් පේපර් එක අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය සම්බන්ධ කරන ගණන් දෙකක් අපිට ලැබෙනවා. ඒකෙන් එකක් තමයි දැන් මම මේ කතා කරන්නේ 9 වෙනි ගාන. ඒ කියන්නේ අපිට වෘත්ත සම්බන්ධ කරලා ගොඩක් කාලවලට සම්පූර්ණම වෘත්ත සම්බන්ධයෙන් එක ගානකුත් ඊට අමතරව අනිත් ටික සම්බන්ධ කරලා එක ගානකුත් හරියට තමයි අපිට ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒකෙදි දැන් වෘත්ත සම්බන්ධ නොවන කොටස නැත්තම් මේකේ තියෙන්නේ සමාන්තර රාශි ත්‍රිකෝණ වගේ දේවල් සම්බන්ධ වෙලා සෑදෙන ගාන තමයි මම අද කතා කරන්නේ 9 වෙනි ගාන. හරි. ගාන තියෙන්නේ මෙහෙමයි. රූපේ දැක්වෙන ABCD සමාන්තර රාශියේ AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M වෙනවා. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M වෙනවා. හරි. මධ්‍ය ලක්ෂයක් නම් අපිට මේ කොටස් දෙක සමානව එකට බෙදෙනවා. ඒ වගේම සමාන්තර රාශියක් කියන නිසා අනිවාර්යෙන් මේ පාද සමාන්තරයි කියන එකත් මාක් කරගන්න ඕනේ. තත්ත්ව ටික අනිවාර්යෙන් අපි මාක් කරගත යුතුමයි ඒකේ නිවැරදි ආකාරය. හරි. එතකොට සමාන්තර රාශියක් කියලා පෙන්නගත්තා. ඊට පස්සේ BM කි සහ AC හි ඡේදන ලක්ෂ. BM එකයි AC එකයි ඡේදන ලක්ෂ R වෙනවා. ඒකයි මෙන්න මෙතන ඡේදන ලක්ෂය R කියලා දීලා තියෙනවා. හරි. එතකොට දික් කරන ලද BM හා CD BM කියන්නේ B වල සිට M දක්වා කියන එක BM සහ CD CD කියලා කියන්නේ C වල සිට D දක්වා කියන එක. ඒ පැත්ත තමයි යාවෙන්නේ. ඒක Q විදි හම්බ වෙනවා. හරි. ඒක හම්බ වෙන එක Q කියලා අපිට දීලා තියෙනවා. හරි. මෙම රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන පළවෙනි කොටස. හරි. පළවෙනි කොටස AQ හා BD යා කර. AQ BD යා කරන්න. අපි ඒකත් යා කරගම් බලන්න. AQ BD AQ එකයි BD එකයි යා කරගන්න. මෙන්න මේ දේ තමයි කියන්නේ. යා කර ABDQ සමාන්තර රාශිය බව පෙන්වනවා. හරි. ABDQ කියන්නේ සමාන්තර රාශිය කියලා පෙන්වනවා. ලෝක තමයි අපිට දීලා තියෙන ගාන. හරි. අපිට චතුරස්‍රයක් දැන් මෙතන ගත්තාම ABCDQ කියන්නේ චතුරස්‍රයක්. චතුරස්‍රයක් සමාන්තර රාශියක් ගන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. සමාන්තර රාශි වල විශේෂ ලක්ෂණ වලට එන හතරෙන් තුනකුත් ඊට අමතරව තව එකකුත් අපිට ලැබෙනවා. පළවෙනි එක තමයි චතුරස්‍රයක පාද සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තර රාශියක් වෙනවා. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමානවොත් ඒ චතුරස්‍රයක් මේ සමාන්තර රාශියක් වෙනවා. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් ඒත් සමාන්තර රාශියක් කියලා පෙන්වන්න පුළුවන් වෙනවා. වැඩිපුරම භාවිතා වෙන එක තමයි x සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම කියන කාරණය. හරි. එතකොට අපිට මෙතනදී බලමු අපිට බලන්න පුළුවන් දැන් මෙතන එකක් නම් විකර්ණ දෙකට බෙදලා කියලා පේනවා. අපිට අනිත් එක ගන්න පුළුවන්. ඒක තමයි අපි බලන්නේ පළවෙනි කාරණය. හරි. එහෙම නැත්නම් දැන් සම්මුඛ දැන් මේක මේ රේඛාව සමාන්තරයි. මෙතෙන් මෙතෙන්ටත් ඒ සමාන්තර ගතිය තියෙනවා. මේ දෙක සමාන්තරයි. එතකොට ඒක පාවිච්චි කරලා ඒක සමානයි කියලා පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය දෙකෙන් තමයි කොයිකද කියන එක තමයි අපිට තීරණය කරන්න වෙලා තියෙන්නේ. හරි. එතකොට අපිට බලන්න පුළුවන් මේකේ දැන් ගොඩක් වෙලාවට අපිට පහසුම එකක් තමයි ත්‍රිකෝණ දෙකක් අංග සම කරලා ඒගොල්ලන්ගේ පාද වල විශාලත්වය සමාන කර ගැනීම. හරි. එතකොට මම සලකනවා මෙතනදී මම දැන් මේ දෙක සමාන්තර නිසා මම වැඩිපුරම පාවිච්චි වෙන්නේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. එතකොට ඒ අනුව මම තීරණය කරලා මම බලනවා මෙතන සමාන්තරක් දීලා තියෙන නිසා මම බලනවා මට ඒක කරගන්න පුළුවන්ද කියලා. එතකොට මට සිද්ධ වෙනවා මේ QMD එකයි AMB කියන එකයි දෙක අරගෙන අංග සම කරන්න. අංග සම කරා නම් අපිට මේ පාද දෙක සමානයි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි අංග සම අවස්ථාව බලමු. මම ගන්නවා QMD. QMD ත්‍රිකෝණය හා අනිත් එක AMB ත්‍රිකෝණය සලකමු. මෙන්න මේ දෙක තමයි අපිට මුලින්ම සලකන්න වෙන්නේ. AMB එකයි QMD එකයි. හරි. මේක සලකුවාම සමාන්තර බව තියෙන නිසා අපිට මෙන්න මේ කෝණය මේකට සමාන කරගන්න පුළුවන් එකක්.
ඒ වගේම මොනවා ප්‍රතිමුක්කෝණ තියෙන නිසා මේ දෙන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම දැන් මේ දෙකට කියලා අපිට පාදයක් සෙට් වෙන්නත් ඕනේ. කෝකෝප අවස්ථාවේ අංග සමකරන්න පුළුවන් වගේ. අපි බලමු මේක කොහොමද. එතකොට පළවෙනි අවස්ථාවේදී මම ගන්නවා D Q M කෝණය සමානයි M B A කෝණය M B A. එතකොට අපිට මේකේ අවස්ථාව මොකද්ද කියලා හේතුව ලියන්න වෙනවා. QD සමාන්තරයි AB වල පිහිටන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊට පස්සේ ඒකාන්තර කෝණ ගත්තා. ඊට පස්සේ මට පුළුවන් ප්‍රතිමුක්කෝණ දෙකක් සලකන්න. කෝකෝප අවස්ථාවේ මුලින් කෝණ දෙකක් පෙන්වන්න ඕන නිසා. හරි. මම ගන්නවා Q M D කෝණය සමාන වෙනවා A M B කෝණයට. A M B හේතුව ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ. හරි. මේ අවස්ථා දෙකයි. දැන් ත්‍රිකෝණ දෙක අපිට බලන්න පුළුවන්. මුලින් බලන්න මේ අවස්ථාවේ විශේෂ දෙයක් තමයි ගොඩක් අය වරද්ද ගන්නවා. ඒ වගේම මොකද හේතුව මේකේ ඕකෝ අවස්පා අවස්ථාවේදී ගන්නකොට පාදේ අනිවාර්යයෙන්ම අනුරූප පාදේ විය යුතුමයි. අපිට ඒක බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ ත්‍රිකෝණ කෝණ සමාන කරපු අවස්ථාව දෙකේදී පළවෙනි එකේදී Q Q කෝණෙත් එක්ක සමාන කරා. Q කෝණෙත් එක්ක සම්බන්ධ කරේ එතන B කෝණේ. දෙවෙනි අවස්ථාවේදී M කෝණේ සමාන කරේ M එක්කමයි. M එක්කමයි. හරි. එතකොට අපිට තව එක එකයි ඉතුරු වෙන්නේ. එහෙනම් D එකත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු නැත්නම් සමපාත විය යුත්තේ A කියන එක. ওই දෙක තමයි අපිට තියෙන අවස්ථා ටික. හරි. දැන් මේක අපිට මේ සටහන මෙහෙම ඇඳගත්තාම අපිට පුළුවන් මේක හරියටම අනුරූපාද අපිට දැන් සමාන දෙන්නෙක් ඉන්නවා. එදින අනුරූපද කියලා බලා ගන්න. මොකද්ද MD එකයි අපි ලියමු බලන්නේ කලින්. DM සමානයි MA. හරි. මේ මේ බලමු මේක හරිද කියලා. එහෙනම් මෙතනින් සමාන වෙන්න ඕන DM. මේ තියෙ මෙන්න මෙහෙම බලන්න පුළුවන්. ඒක නිවැරදිවම බලන ආකාරය. DM එකයි හරියත් එක්ක DM එක ගත්තනම් A පැත්තින් අනිත් දෙන්නම විය යුතුයි. MA හරි. ඒ කියන්නේ දෙන අනුරූපයි. ඒක අපිට දැන් කන්ෆර්ම් වෙනවා මේකේ. හරි. එතකොට දැන් අපි අවස්ථාවේ හේතුව ලියනවා. AD හි මධ්‍ය ලක්ෂය AD හි මධ්‍ය ලක්ෂය M නිසා ඒක දත්තේ දීලා තිබ්බා. හරි. එතකොට එන අපි ලියද හැකි ඒ අනුව M නිසා Q M D ත්‍රිකෝණයේ අංග සම වෙනවා A M B ත්‍රිකෝණෙත් එක්ක. මොකද අවස්ථාව කෝණය කෝණය පාදේ අවස්ථාව. හරි. දැන් මම ඉතිරි අනුරූපංග ටික මෙතනින් ලියා ගන්නවා. ඉතිරි අනුරූපංග. ඒක අනිවාර්යෙන් ලිවිය යුතුයි. හේතුව ඒක අපි ලියාගත්තොත් අපිට පේනවා ඊළඟ ගානට මේකෙන් මොකක්ද අපිට සම්බන්ධ ගන්න පුළුවන් කියලා. හරි. ඒතර මට ඉතිරි අනුරූපංග ටිකදී මේක සපෝට් එකකට ගන්න පුළුවන්. දැන් ඉතුරු කෝණය මම නිකම්ම අග ලියාගත්ත ඒක අපි මේ විදිහටම ගන්නවා. කෝණ එකයි ඉතුරු වෙන්නේ තව. කෝණේ කියන්නේ එතකොට QD M කෝණය සමාන වෙනවා MA B කෝණයට. ඒක අපි කලින් ලියාගත්තා. හරි. පාද ලියනකොට එතනින්ම ගන්න පුළුවන්. දෙක පාදයක් නම් අපි ගත්තා. මේකත් දැන් ඒක හරි ගියා. අපිට දැන් මෙතනින් ගත්ත හැකි. QM සමානයි පළවෙනි එකේ QM සමානයි අර පැත්තෙන් BM. QM සමානයි BM. QM සමානයි BM. නැත්නම් MB. හරි. අනිත් තව එකක් ගන්න පුළුවන්. එතකොට අපි ගත්තේ QM. ඊට පස්සේ QD සමානයි QD සමාන වෙනවා. අන්න අපිට ඕන එක QD පාදේ සමාන වෙනවා BA-ට. BA-ට නැත්නම් AB-ට. අපිට ඒකෙම අරගෙන ලියන්න පුළුවන් මේ ත්‍රි අනුරූපංග ටික. හරි. එතකොට අපිට දැන් පුළුවන් දැන් මෙතන ඉතිරි අනුරූප අංග වලින් අපි ගත්තා. දැන් අපිට සමාන්තර රාශියක් කියලා පෙන්න ගන්න මේක අපිට ලොකු chance එකක් වෙනවා. හරි. අපිට එතකොට ගන්න පුළුවන් A B D Q චතුරාශ්‍රය සලකමු.
චතුරාශ්‍රය සලකමු. ඔන්න ඔය චතුරාශ්‍රය තමයි අපි දැන් බලන්න ඕනේ සමාන්තර ආශ්‍රයක් වෙනවද කියලා. චතුරාශ්‍රය සලකමු. හරි ඒක සලකුවාම අපිට ඒක එකක් දැන් අපිට මුලින්ම තිබුණා. කොහොමත් QD සමාන්තරයි AB වුණා. මේක ඇත්තටම தත්ත්වය. සමාන්තර ආශ්‍රයක් නිසා தත්ත්වය කියලා තියන්න බලන්න සමාන්තර ආශ්‍රයක් නිසා කියන්න පුළුවන්. හරි එතකොට ඊළඟ අවස්ථාව දැන් අපි මෙතනින් ගත්තා QD සමානයි ඒ වගේම QD සමානයි AB වුණා. මේ දෙකම වුණා කියන්නේ සම්මුඛ පාදයකලයක් සමාන හා සමාන්තර වෙච්ච නිසා. මේ කිටි ලියන්න පුළුවන් නම් හොඳයි. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා. සමාන හා සමාන්තර නිසා අපිට පුළුවන් වෙනවා සමාන්තර නිසා මේ ABDQ සමාන්තරාශ්‍රයක් වේ. සමාන්තරාශ්‍රයක් ඔන්නක තමයි අපේ පළවෙනි කොටස අපි සමාන්තරාශ්‍රය කියලා වෙන්නව ගානේ පළමුල් කොටස හැටියට. හරි. එතකොට හරි ඊළඟින් අපෙන් අහල් තියෙනවා භාග සංඛ්‍යාවක් වගේ හදායන් තියෙනවා. බලමු මොකක්ද කියලා ඒක. දෙවෙනි කොටසේ මේ ඔක්කොම බව පෙන්වන්න තියෙන්නේ. එතකොට MR සමානයි R MR බෙදීම RB MR. ඔන්න අපි සම්බන්ධය බලමු කොහෙද තියෙන්නේ කියලා. MR කියන්නේ මෙන්න මේ කොටස. MR මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි RB මේ අතර සම්බන්ධයක් ගන්න කියන එක තමයි කියලා තියෙන්නේ. හරි. අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි දැන් ගන්නකොට මේ වගේ පාද අතර අනුපාතයක් ගන්න පුළුවන් නම් අපිට යන්න පුළුවන් ඇත්තරම සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් එක. ඒ කියන්නේ යම් කිසි ත්‍රිකෝණයක් සමකෝණී කළොත් ඒකේ පාද අතර අනුපාතය සමාන වෙනවා කියලා අපිට සම්බන්ධයක් තියෙනවා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඇත්තට. අපි බලමු මෙතන මේ ත්‍රිකෝණ දෙක මේ දැන් තියෙන්නේ MR එකයි RB එකයි අතර සම්බන්ධයක් අපි ගන්නවා මේ ත්‍රිකෝණ දෙක. අපිට ගන්න පුළුවන් MRA ත්‍රිකෝණය. පළවෙනි එක MRA ත්‍රිකෝණය. A අනිත් එක BRC ත්‍රිකෝණය සලකමු. සමකෝණී ගන්නකොටත් මෙහෙම සමානයි කියලා ගන්න එක හොඳයි. හරි. ඒතර අපිට පළවෙනි එක තමයි මෙතනින් මේ ප්‍රතිමුඛ කෝණෙත් එක්ක මෙයා සමාන වෙනවා. මොකද හේතුව ඒකාන්තර කෝණ වෙනවා. හරි මම පළවෙනි එක ලියනවා A M R කෝණය සමාන වෙනවා R BC කෝණයට. RCB කෝණයට. හරි. එතකොට සමාන වුණාම අපිට හේතුව AD සමාන්තරයි AD සමාන්තරයි BC. ඒක ඇත්ත පිළිපින ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. දෙවෙනි අවස්ථාව අනිත් පැත්තට ඒක AM අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් ඒත් ඒකාන්තර හැටියට. MAR M AR කෝණය සමාන වෙනවා RCB RCB කෝණයට. හරි ඒ කියන්නේ මොකද්ද? එතකොට ඒ තරකම හේතුව AD සමාන්තරයි BC අතර පිහින ඒකාන්තර කෝණ. හරි අවස්ථා දෙකයි. ඊට පස්සේ ඉතින් ඒක කොහොමද සමාන? අනික මෙතනදි ප්‍රතිමුඛ කෝණය සමාන කරන්න බුදු අපි ඒක ලියමු. ARM කෝණය සමාන වෙනවා BRC කෝණයට. BRC කෝණයට. හරි. ඒ කියන්නේ මේව ඇත්තරම ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ ඒ යනුව අපිට කියන්න පුළුවන් එම නිසා MRA ත්‍රිකෝණය හා BRC කෝණය ත්‍රිකෝණය සමකෝණී වේ. සමකෝණී වේ. ඔන්න අත්‍යවශ්‍ය සමකෝණී නම් අපිට පුළුවන් පාද අතර අනුපාතය සමානුපාත වෙනවා. පාදතර අනුපාතය සමාන වෙනවා. දැන් අපි කියනවා සමකෝණී ත්‍රිකෝණවල සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන නිසා. පාද අතර අනුපාතය සමාන නිසා. හරි ඔන්න අනුපාතය අපි ගන්නවා. ඒකෙදිත් අපිට අර වගේ දේ පාවිච්චි කරනවා හොඳයි වර්ධින එකට ගොඩක් අඩු වෙනවා. නැත්නම් අපිට ගන්නත් පුළුවන්. කවුද එකිනෙක අතර සම්පාත වෙන්නේ කියන එක අපිට එකක් ගන්න පුළුවන් අර ආකාරය. හරි අපිට ලියන්න පුළුවන් මෙතන මම කෙටිම් පැත්තකින් ලියනවා අපිට ගන්න පහසු වීම සඳහා.
පළවෙනි එකේ මෙතනින් අපි සම්බන්ධ කරා m එකයි b එකයි. එතකොට m එකත් එක්ක සම්බන්ධ වුණා b එක. m කෝණේ b කෝණේ. හරි. ඊට පස්සේ අනිත් එකේ a කෝණේ c කෝණේ. a කෝණේ c කෝණේ. අනිත් එකේ r කෝණෙම තමයි. r කෝණෙම ඩබල්ලා තියෙනවා. හරි. එතකොට දැන් ගන්නකොට පාද දෙක අනුපාතෙත් ඕකෙම තමයි ලියා ගන්න වෙන්නේ. මොකද්ද පාද දෙක? පළවෙනි දෙන්න ගන්නවා ma. ma බෙදීම දැන් අපිට තියෙන්නේ mr එකත් එක්ක ගන්නත් තියෙනවා කමන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ma බෙදීම bc සමාන වෙනවා අනිත් එක mr බෙදීම br සමානයි අනිත් එක ar බෙදීම ar බෙදීම ar එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙතන ar එකත් එක්ක cr. හරි cr අපිට මේකේ තුනක් තියෙන අවස්ථාව මේකෙන් අපිට ඇත්තටම දෙකක් ගත්තා නම් ඇති. ඒතර අපි සලකනවා අපිට මේකේ සම්බන්ධය තියෙන්නේ mr එකයි rb එකයි mr rb. මෙන්න මෙයාව අපිට ඕන වෙනවා අනිවාර්යයෙන්. එතකොට අනිත් එක්කන ma එකයි bc එකයි පාද අතර සම්බන්ධකුත් අපි දන්නවා. ඒකින්ද මෙන්න මේ දෙන්නව අපි පාවිච්චි කරනවා අපේ සුළු කිරීම සඳහා. අනිත් කෙනා අපිට ඕනේ නැහැ. හරි. එතකොට අපි දෙන්නව අරගෙන ඉවරලා අපිට ලියන්න පුළුවන් මෙතනදී ma දැන් අපිට mr මේක ඕනේ ma කියලා කියන්නේ අර පාදයෙන් භාගයක් හරියට ma කියන්නේ සම්පූර්ණ පාදයෙන් භාගයක්. ඒතර අපි ලියන්න පුළුවන් පළවෙනි එකට මම ma කියලාම දානවා. නැත්තම් අපිට ලියන්න පුළුවන් වර්ග කැපිලියන් ලියන්නයි තියෙන්නේ bc වලින්ම ලියන්නත් පුළුවන්. නැත්තම් bc එකත් අපිට ලියන්න පුළුවන් අරකින් භාගයක් හැටියට. හරි කමක් නැහැ. මම මෙතන ma කියන එක ලියනවා භාගයයි ma කියන එක භාගයයි bc කියලා ලියනවා. මොකද සමාන නිසා. මේකෙත් bc සමානයි mr බෙදීම rb. ඒතර අපිට මෙතනින් ගත හැකි bc ට bc කපලා ගියා. එතකොට අපිට එනවා අපි ඉල්ලලා තියෙන පළවෙනි උත්තරේ අපිට එනවා. මොකද්ද? mr බෙදීම rb සමානයි භාගයයි කියන එක ඔන්න ඇවිල්ලා. මේක තමයි අපෙන් ඉල්ලපු ඊළඟ එක. හරි. ඊට පස්සේ නැවත කොටසක් ඉල්ලලා තිනවා qr සමානයි qr. qr කියලා කියන්නේ අපිට මෙතන සම්පූර්ණ දිග qr සමානයි rb කියලා qr සමානයි 2rb කියලා පෙන්නනවා. හරි. මට උතර ලියන්න පුළුවන්. මෙතනදී මම ලියනවා qm සමානයි qm සමානයි qm සමානයි mb කියලා. මට ලියන්න පුළුවන් හේතුව මොකද්ද? සමාන්ත මේ qd නැත්නම් qb විකර්ණේ නැත්නම් අපිට ගන්න පුළුවන් qabd චතුර් මේ සමාන්තර ආශ්‍රයේ qb විකර්ණය qb විකර්ණය සලකා. ඕකෙන් තමයි ගන්න. UB විකර්ණ විකර්ණ සමාන වෙනවා. ඒ විකර්ණ සලකලා තමයි ගන්න. හරි. එතකොට QM සමානයි MB වෙනවා. හරි. එතකොට මට ලියන්න පුළුවන් QM එක කියන එක මට ලියන්න මෙතන ලියන්න පුළුවන් MB කියන එක MB MR ධන RB කියලා. MR ධන RB. එතකොට අපිට MR ඇත්තටම අවශ්‍ය නැහැ. හරි. එතකොට දැන් දෙපැත්තටම එකතු කරනවා mr එකක් ආවා. මොකද දෙපැත්තටම සම්බන්ධ කරන. එතකොට qm ධන mr සමානයි mr ධන rb ටත් mr එකක් එකතු කරනවා. හරි. එතකොට මට මෙතනින් එනවා සම්පූර්ණ ගත්තාම අපිට ඕන උත්තරේ qr එනවා. qr මෙතනින් මට ගත හැකි mr mr එකන් 2යි mr සමානයි rb කියලා. හරි. ධන rb. හරි. 2යි mr. දැන් අපිට rb දැන් මෙතන පින්නන්න RB වල උත්තරේට ඕන වෙනවා. හැබැයි මේ MR එක අයින් කරගන්න. MR එකයි RB එක අතර සම්බන්ධය බැලුවොත් එහෙම අපිට මෙතනින් අපිට මේ ගත් එක ගන්න පුළුවන්. මොකද මෙතන හරහට වැඩි කරාම මෙතනින් අපිට පාවිච්චි වෙනවා මම මෙතනින් මට ගන්න පුළුවන් මේක පාවිච්චි කරලා
RB සමානයි 2mR කියලා. RB සමානයි RB සමානයි 2mR කියලා හරස් බිංදු දාලා ගන්න පුළුවන් එතන. හරි. මේක ගත්තට පස්සේ මෙන්න මේක මම ආදේශ කරනවා මෙතන. මොකද MR අයින් කරන්න ඕනේ. ඒතොර MR සමානයි භාගයයි RB වෙනවා. හරි මම මෙතන දානවා. එහෙනම් 2 වැඩි කිරීම භාගයයි RB ධන RB කියලා. හරි. ඒතොර මෙතන භාගයට භාග කරලා ගත්තාම 1යි QR. ඒතොර අපිට උත්තරේ එනවා අවසානයේට QR එක සමාන වෙනවා. මෙතන RB RB කියන්නේ 2යි RB බවට පත් වෙනවා. ඔන්න ඔක තමයි අපේ ෆයිනල් ආන්සර් එක. හරි. එතකොට QR සමානයි 2යි RB බවට පත් වෙනවා. ඔක තමයි නෙගානේ. එතකොට මෙතෙන්ද පාවිච්චි කරලා සමාන්තර චතුර සමාන්තර සම්බන්ධ ප්‍රමේයන්නු චතුරස්‍රයක් කොහොම සමාන්තරස්‍රයක් වෙන්නේ කියන එක පාවිච්චි කරා. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි ආවා සමකෝණී ත්‍රිකෝණ වලට. සමකෝණී ත්‍රිකෝණ වලදී අනුරූපාද සමානුපාතිකයි කියන එක පාවිච්චි කරා. ඒ ප්‍රමේයන් ටික පාවිච්චි කරලා තමයි ඒ වගේම අංග සමීම අවස්ථා දෙකක් ගත්තා. සමකෝණී කරා එක සැරයක් අංග සම එකක් කරා කරා අපිට මේ ගන්න මේ වගේ සියලුම මොනවා කාරණා ටික පෙන්න ගන්න පුළුවන්. අපි මතක තියා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ප්‍රමේයන් ටික 100ක් අපේ මතකයේ තබා ගත යුතුයි භාවිතා කිරීමේ හැකියාවද සහිතව.